ආයුබෝවන් ට්‍රිපල් ඊ රිලාබිනෙත් එක එකතු වෙන ඔබ සැමටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි එළියට යන්නේ මේ දවස්වල කතා බහ වෙන ජනප්‍රිය මාතෘකාවක් ගැන කතා බහ කරන්න. ඉතින් පසුගිය දවස්වල අපේ අග්‍රාමාත්‍යතුමා යෝජනා කරා ගව ඝාතනය සම්පූර්ණයෙන්ම ලංකාවෙන් නතර කරනවා කියලා. අපි ඒ සම්බන්ධයෙන් විමසන්න යනවා ජනතාවගෙන් ගව ඝාතනය සම්පූර්ණයෙන් නතර කරන එක ලංකාවට හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මන්නම් ඒකට හරිම කැමතියි. මොකද මම ජීවිතේ කවදාවත් ම ගව මස් කාපු නැති කෙනෙක්. ඉතින් මං හිතනවා මේ ඒක හොඳ දෙයක් කියලා. මේක බෞද්ධ රටක්. 70% බෞද්ධ දේශන රටක්. ගව ඝාතනය කියන්නේ අත්‍යවශ්‍යම සංවර්ධනයට ඕන කරන හරකකින් ගවයකින් ගවයාදලා මුලක් ගොවියට තම වදනන්ට ලෙස අත්‍යවශ්‍ය සාධක. මේකේ ඇත්ත ගව ඝාතනය කියන එක නවත්වනවා නම් ඉතාම හොඳයි. ඒක ප්‍රායෝගිකයි. මේ අවස්ථාවේ හැටියට ඒක දීර්ඝපාලන වාසි දාගන්න මේ දුරු ජාතීන්ට හෝ වෙනත් ආගමකට ලබ්ධිකයන්ට අවශ්‍ය නම් උපිරටින් හමු වස් ගැන ලගන්න බැරි කන්න නොවන නම් නමුත් ගව ඝාතනයේ නවතරයි ඇත්තවලම මහජනතාව වශයෙන් අපි 100%ක් නැතුන. පෞද්ගලිකව කැමති තහනම් කරනවා නම් ඒක රජයේ වගකීමකුත් තියෙනවා. ඉතින් තහනම් කරන්නේ හොඳයි. හොඳයි. එතන නතර කරන එක නෙමෙයි. මම කෙලෝලේ පොතේ මිසක් කුඹල කඩ කැල්ලක් තුනක් වීදි කරනවා. ගවඝාතනය කරනවා ගවඝාතනය නවත්තනවා කියන්නේ ළමයින්ගේ අම්මලා නැති ළමයින්ට කිරි පොවන්නේ අරකගේ. ඔව්. හරි කිරි තමයි දෙන්නේ. ඉතින් මේක ලොකු දෙයක්. ගවඝාතනය නතර කරන එක මේ ඇත්තරම මේ ලොකු පිනකුත් මේ ඇත්තරම හොඳයි. ගවඝාතනය නවත්තන එක හොඳයි. නවත්තන එක ගොඩක් හොඳයි. ගවඝාතනය නවත්තන එක හොඳයි ලංකාවේ. ගවඝාතනය විතරක් නෙමෙයි අනිස්සත් කුමාර ගන්න නවත්තන ගොඩක් හොඳයි. ගවඝාතනය නවත්වන සම්බන්ධයෙන් ඇත්තරම මම සතුටුපත් වෙනවා. ඇත්තරම ගව ඝාතනය නතර කරන්න හොඳයි. ඒ මොකද එක පැත්තකින් බැලුවොත් කෙනෙක්ගේ වාහනයක් ගාතකින් අයිතන සතෙක් ගාතකින් ගවයාගේ මිනිසුන් ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. එක්ස ඇත්තටම ගව ඝාතනය නතර කරන්න හොඳයි. නමුත් ඉතින් ගව ඝාතනය නතර කළා ගවයන්ට එන්නතක් කරන්න වෙදන්නේ සැලසුම් ක්‍රමයක්. අපේ බුද්ධගම රටේ ගව ඝාතනය නතර කරන එක වැදගත්. අවංගෙන් හොඳයි ගව ඝාතනය නවත්තන එක. අද අපි කතා කරේ ගව ඝාතනය නතර කරන එක ලංකාවට හොඳ නැද්ද කියන එක. ඉතින් ඔක්කොම දෙනාවගේ ප්‍රකාශ කරේ ගව ඝාතනය නතර කරන එක බොහොම හොඳ දෙයක් හැටියට. ඉතින් ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්. ඉතින් ඒ වගේම ජාතීන් ජීවත් වෙන රටක්. ඉතින් බොහෝ විට මේ ගවය කියන සත්‍යය කොවාගම්වල සැලකෙන්නේ පූජනීය සත්‍යයක් ලෙසයි. අනිත් එක මේ ගව ඝාතනය අපි සමහර වීඩියෝ වල දැකලා තියෙන බොහොම කෝරාන්තික සමාජයේ මේ සතා මියන්නේ. මගේ නම් අදහස ගව ඝාතනය වගේම අනිත් සත්තු මරණ එකක් නවත්තන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට අපිට මේ තියෙන ප්‍රශ්නත් එක්ක හැකියාවක් නැහැ. ඒත් අපි බලද්දී සමහර කර්මාන්තත් එක්ක ඇතුළු බොහොම හෝටල් කර්මාන්තය, සංචාර කර්මාන්තය සහ වෙනත් ආහාර කර්මාන්ත ඒ වගේ දේවල් එක බලද්දී අපිට ඒ වැඩේ සම්පූර්ණයෙන් නතර කරන්න පුළුවන් හැකියාවක් තියෙනවද නැද්ද කියන එක බොහොම ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම බැලුවොත් අපි ඉදිරියට ඒ සඳහාද විසඳුම් රජයක් හැටියට යෝජනා කරයි කියලා බලාපොරොත්තු වෙයි. අපි අදට නතර වෙනවා. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. RRE RRE ලාබෙන්.